අයිබෝන් සුබසන්දෑවක්. 2015-2018 පස්වෙනි මාසේ 16 වෙනිදා බදාදා දවස අපි සෝදානම් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ආරම්භ කරන්නට තීරණය සජීවී සාකච්ඡා සභාව. අද දවසේදී අපි සාකච්ඡාවට භාජනය කරන්නේ හිටපු ගමන් ඉහළ යන, හිටපු ගමන් පහළ යන විටක මුල් කරගෙන මේ කාරණා මුල් කරගෙන වර්ජන කරන, තවත් විටක මේවා සම්බන්ධයෙන් විවිධ තැන්වල කතා බහට ලක් වෙන දෙයක් පිළිබඳ තෙල්. තෙල් අදවන විට සෑහෙන කතා බහට ලක් වී තිබෙන මාතෘකාවක්. ඒ නිසාම තෙල් පිළිබඳව කතා බහ කරන්නට අපි කල්පනා කළා. එක පැත්තකින් බස් සංගම්, තවත් පැත්තකින් ධීවර සංගම්. තෙල් නිසා යම් යම් අර්බුදකාරී වාතාවරණයන් ඇති කරන්නට දැරූ උත්සාහයන් මේ වන විට පාලනය කොට තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන පියවර අරගෙන තිබෙනවා. කොහොම වුණත් තෙල් ගැන තවදුරටත් කතා බහ කරන නිසා තෙල් ගැන අද දවසේදී තීරණය තුළ කතා බහ කරන්නට අපි කල්පනා කළා. එහෙමනම් හිතවතුනි, අප සූදානම් මෙතැන් පටන් තෙල් පිළිබඳව කතා බහ කරන්නට වාර්ණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස තීරණය. තෙල් ගැන කතා කරන්නට තීරණයට අද පැමිණියේ කවුද? අපි හඳුනා ගනිමු දවසේ නියෝජනය. ආරාධනා කළා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් වග ආරච්චි මහතාට. එතුමාට පැමිණ තිබෙනවා. ආයුබෝවන් සුබසන්දෑවක්. අද තීරණයේ දෙවන නියෝජනය ආරාධනා කළා ලංකා ඛනිජ තෙල් ජාතික සේවක සංගමේ උප සංවිධායක, ජාතික සේවක සංගම මව් සංගමේ සහ සභාපති, ලංකා ඛනිජ තෙල් ජාතික සේවක සංගමේ ආනන්ද පාලිත මහතාට. ආයුබෝවන් සුබසන්දෑවක් කියලා උතුමා පිළිගන්නවා. අද දවසේ අවසන් නියෝජනය ධීවර හා ජලද සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳව ගරු අමාත්‍ය විජිත වීතුමනි සොයස අමාත්‍යමන් අමාත්‍යමනි ආයුබෝවන් සුබසන්දෑවක් කියලා උදා පිළිගන්නවා. හිතවතුනි, අද දවසේ අපේ තේමාව තෙල වැඩිද මිල වැඩිද, තෙල වැඩිද මිල වැඩිද කියන තේමාව ඔස්සේ අප සූදානම් තීරණය සාකච්ඡා සභාව මෙතැන් පටන් ඉදිරියට රැගෙන යන්නට ආරම්භය ලබා ගන්න ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් වග ආරච්චි මහතාගෙන්. සමන් වග ආරච්චි මහතා, තෙල් මිල යම් ප්‍රමාණයකට ඉහළ දැමීමක් සිද්ධ වෙනවා වසර 3කට පසු මේ ආණ්ඩුව පැමිණ. මේ ඉහළ යාම තුළ වෘත්තීය සමිති සුපුරුදු පරිදි යම් යම් ආකාරයේ විරෝධතාවයන්, ඒ වගේම වර්ජන ආදී දියත් කරන්න සූදානම් වුණා සහ විවිධ කතාබහ දේශපාලන වේදිකාව තුළත් මේ තෙල් මිල වැඩිවීම සමගම කතාබහට ලක්වන මාතෘකාව බවට පත් වුණා. සැබවින්ම මේ වෙලාවේ සිදු වූ දේ හරිද වැරදිද, නැත්නම් වෘත්ති අරගලවලට යාම සඳහා ඒතරම් ගැටලුවක් වී තිබෙනවද? කැමැති ඔබතුමාගෙන් ආරම්භයක් ලබා ගන්න. මේක ප්‍රතිගණනාවක් තියෙනවා ඇත්තටම සාකච්ඡා කරන්න. ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඇත්තටම 2008න් පසුව 2008 තමයි ලෝකෙ තෙල් මිල ඉතාමත් ඉහළ ගිහිලා තියෙන්නේ. 1940 ගණන් වලින් පස්සේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල උච්ච ඉහළටම ගිහිල්ලා තියෙන්නේ 2008 වර්ෂයේදී. නමුත් ඊට පසු වසරවල වරින් වර උච්චාවස්ථාන වෙලා තිබෙනවා. ඉතින් අපි දිහා ලංකාව දිහා බලනකොට තෙල් අපනයනයේදී පරිභෝජනයත් එක්ක සංසන්දනය කරලා බලනකොට මෑත කාලයේදී 2002 වර්ෂය ගත්තාම තෙල් මිල 92 ඔක්ටේන් 149කටත් 95-167කටත් වගේ මිලක තිබුණේ. නමුත් ඒක 2013 පෙබරවාරි මාසයේදී 162 දක්වා වැඩි වෙනවා. ඔක්ටේන් 95-195 දක්වාත්, ඩීසල් 111 දක්වාත්, 121 දක්වාත් වැඩි වෙලා තියෙනවා. ඉතින් නමුත් මේක වරින් වර උච්චාවචන ලෝක වෙළඳ පොලේ මිලත් එක්ක උච්චාවචනය කරාට අපි ඇත්තටම බොහෝ දුරට අර ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ තුල ලෝක වෙළඳ පොලේ මිල වැඩිවීම හෝ ඒවා සාධාරණ හේතු තියෙනවා ලෝක වෙළඳ පොලේ මිල වැඩිවීම. දැන් මේව කොණුවේ ඇත්තටම එකක් උතුරු කොරියාව ප්‍රශ්නේ, අනිත් පැත්තෙන් ගත්තාම නිකරගුවා වගේ රටවල් වල තියෙන උද්ඝෝෂණ, ඊට පස්සේ ගත්තාම ඉරානයේ පෙකරේ ඇති වෙන සම්බාධක, මේ වගේ කාරණා හින්දා ලෝක වෙළඳ පොලේ තෙල් මිල වරින් වර උච්චාවස්ථාන වෙනවා. ඉතින් ඒක තමයි මම කිව්වේ 2008 වසර තමයි ලෝක ඉතිහාසයේ ඉතාම ඉහළ වාර්තාගත මිලකට ගිහිල්ලා තියෙන්නේ ඔපෙක් සමුකේ වාර්තා අනුව. නමුත්
ඒවකවානුවේ තියෙන තෙල් මිලත් අද තෙල් මිලත් එක්ක සංසන්දනය කරනකොට එදාට වඩා අද තෙල් මිල සාපේක්ෂව වැඩි කියන එක අපි පිළිගන්නවා. ලෝක වෙළඳ පොලේ මිලට සාපේක්ෂව තෙල් මිල වැඩි කියන අර්ථය දෙකත් ගත්තාම මම හිතන්නේ 2008ට වඩා අද බලුවාම සාපේක්ෂව ඉහළ ගිහිලා තියෙනවා. ඉතින් තෙල් මිල ලෝක වෙළඳ පොලේ මිලත් එක්ක සාපේක්ෂව ගත්තනම් එදාට 2008ට වඩා අද හුඟක් අඩු වෙනවා. ඉතින් නමුත් කුමන හෝ හේතුවක් අපි හේතුවත්තරම කතා කරන්න වෙනවා. තෙල් මිල වැඩි වීම මම හිතන්නේ බලපාන සාධක ගණනාවක් තියෙනවා ශ්‍රී ලංකාව වෙළඳ පොලේ. එකක් ඒ සඳහා අවශ්‍ය නීතිමත් විධික්‍රමයක් අපේ පැවතිච්ච හෝ දැන් තිබෙන ආණ්ඩුවට නැමැතිකම. මොකද අපි මිල සූත්‍රයක් හදනවා කිය කියා බොහෝ කල් ගත කරා. මේ පහුගිය දවසක එක අවස්ථාවකදී රාජසේනාර නැමැතුමා කියනවා මිල සූත්‍රයක් නැහැ කියලා. එදාම හවස මුදල් නැමැතිවරයා කියන මිල සූත්‍රයක් තිබෙනවා කියලා. ඉතින් මේ වගේ පරස්පරතාවයත් එක්ක මිල සූත්‍රයක් තියෙනවාද මේ විභිල යෑම මොකක්ද කියන එක පිළිබඳව ගැටලු ගණනාවක් තියෙනවා. ඇත්තටම තෙල් මිලත් එක්ක සමානුපාතිකව බඩු මිල වැඩි වීමත් මේ සමාජය තුළ සිදුවීමට ඉඩකඩ තියෙනවා. ඉතින් කොහොම වුණත් ගත්තාම ඇත්තටම සාපේක්ෂව අර්ථකථනයේ දැක්වෙත්තෝ 2012 2013 ආපහු 2014 ඊළඟට ගත්තාම 2014 ආපහු දෙසැම්බර් මාසේ ආපහු මිල අඩු වෙලා තියෙනවා ලෝක වෙළඳ පොලේ මිල අඩු වීමත් එක්ක. ඊට පස්සේ US ඩොලර් 60කට ඒකල වෙලා බැරල් එක තිබුණේ මිල 2015 වර්තමාන ආණ්ඩු වෙනකොට ඒ අඩු කරනවා 1 රුපියල් 117 දක්වා. 2014 දෙසැම්බර් මාසෙත් US ඩොලර් 60යි. නමුත් ඒවකට තිබිච්ච රජය මිල අඩු කරේ නැහැ. මිල අඩු කරේ US ඩොලර් ක්‍රූඩ් ඔයිල් බැරල් එක මිල ඇමරිකානු ඩොලර් 60 තිබුණා. ඔවුන් මිල අඩු කරේ රුපියල් 150 දක්වා විතරයි 157 ඉඳලා. නමුත් වර්තමාන රජය එක්දන් බලයට පත් වුණාට පස්සේ එදාත් රුපියල් 60යි බැරල් එක තිබුණේ. ඔවුන් මිල අඩු කරා 217 දක්වා. ඉතින් ඒක තමයි මම කියන්නේ මිල අඩු වීම විතරක් නෙවෙයි මේක ඇත්තටම තව විශාල හේතු ගණනාවක් තියෙනවා. එකක් අතිවිශාල සේවක සංඛ්‍යාවක් මේ මම හිතන්නේ පාලිත මහත්තයා කියයි සුදුසුකම් නැති විශාල නිලධාරීන් හා සේවක සංඛ්‍යාවක් තෙල් සංස්ථාවේ සේවය කරනවා කියලා වාර්තාවල සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒකෙ තියෙන දූෂණ සහ අක්‍රමිකතා මම කියන්නේ මේ රජයේද ඊළඟ අඩුවද කියන එක තිබිච්චේ වයි කියලා මේ ඉතිහාසෙ පුරාම දූෂණ සහ අක්‍රමිකතා විශාල ප්‍රමාණයක් තෙල් සංස්ථාව තුළ කනිෂ්ඨ නීතිගත සංස්ථාව තුළ ඇති වෙලා තිබෙනවා. ඉතින් මේ කාරණා සමස්යක් එක්ක ගත්තාම ඒ සියලුම බර ඇත්තටම ජනතාව මත තමයි පැටවෙන්න වෙලා තියෙන්නේ. මොකද මේක එකටක් උදාහරණයක් ගත්තාම හෙජින් ගනුදෙනුවේ 2017 දෙසැම්බර් මාසයේ 30 වෙනකොට සමස්ත අලාභය මම හිතන්නේ බිලියන 14ක් වෙනවා. ඉතින් ඇත්තටම එතකොට 2017 දෙසැම්බර් වෙනකොට සමස්ත පාඩුව රුපියල් මිලියන 13641ක් කියලා වාර්තාවක්. ඉතින් මම හිතන්නේ ඇත්තටම ඔබතුමා කියන්නේ පාඩුව දක්වන පාඩුව 2017 දෙසැම්බර් මාසේ වෙන විට සමස්ත පාඩුව රුපියල් මිලියන 13641. තෙල් නීතිගත සංස්ථාවේ. තෙල් සංස්ථාවේ. කනිෂ්ඨ නීති සංස්ථාවේ. ඉතින් මේ සියලුම බර ඇත්තටම දරන්න වෙලා තියෙන්නේ මේ රටේ පොදු මහ ජනතාවට. ඉතින් කොහොම වුණත් ඇත්තටම අපි මේ සමස්ත හේතුන් දිහා බලනකොට ඇත්තටම අපි අවසන් කළ යුතු වෙන සමන්වාද. ඉතින් මේ කාරණත් එක ගන්නකොට මට කියන්න තියෙන්නේ සමස්යක් ඇටිට මේ ලෝක වෙළඳ පොලේ 2008 ලෝකයේම අතිවිශාල වාර්තා වෙච්ච මේ අවුරුදු ගණනාව තුළ වාර්තාවෙච්ච ඉහළම තෙල් බැරලියක මිල ගිහිලා තියෙන 2008. 2008 තිච්ච මිලට වඩා අද කොහොමකත් මිල වැඩි වෙන්න විදියක් නැහැ. ඒ සාපේක්ෂ බලවම ලෝක වෙළඳ පොලේ තෙල් මිලත් එක්ක සංසන්දනය කරගත්තා. මේකට ඒ කාරණා විතරක් නෙවෙයි මම කියුවේ තවත් කාරණා ගණනාවක් බලපානවා. ඉතින් ඒක තමයි එකක් අකාර්යක්ෂතාවයේ දූෂණය සේවකයන්ගේ අතිරේකය. ඉතින් මේ සමස්තය හරි ගත්තාම මම හිතන්නේ අපේ රටේ මේ බර සියල්ලම දරන්න සිද්ධලා තියෙන මේ රටේ ජනතාවට අපි ඇත්තටම මෙන්න මේ කාරණේ ඉදලා තමයි මේ ප්‍රවේශ වෙන්න වෙන්නේ. හොඳයි බොහොම ස්තුතියි සමන්වගාරච්චි මහතාට ආරම්භයක් ලබා ගැනීම පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීති ජාතික සේවක සංගමේ සභාපති ආනන්ද පාලිත මහතා දැවතුමා කාලයක් තිස්සේ වෘත්තීය සමිතියේ සභාපතිවරයා විදිහට වැඩ කරනවා. ඒ වගේම ඛනිජ තෙල් සංස්ථාවේ වැඩ කරනවා. සමන්වගාරච්චි මහතා 2008 සිට ඉතිහාසයක් 2018 දක්වා ගලාගෙන යන විදිහට සංසන්දනය කරමින් කියලා එතුමා චෝදනා කීපයක් ඉදිරිපත් කළා. එකක් ක්‍රමවේදයක් නැතිකම, අනෙත් එක සේවක අතිරික්තය සහ මේ දූෂණය කියන කාරණා. මේ කරුණු හරහා කජිතෙන් සංස්ථාවේ ලාභ සහ පාඩු කියන දේවල් කොහොමද සිද්ධ වෙන්නේ කියන එකත් දැන් එතුමා කියන්නේ 2008 ඉහළම තියෙද්දි තිබ්බ එකත් 2018 මේ ඇයි වැඩි වෙන්න, මොකද්ද මේකට බලපාපු හේතුවත් කියන එක ඔතුමාට වඩා හොඳින් කරුණු පැහැදිලි කරන්න පුළුවන් මේ කාරණා සම්බන්ධයෙන්. ඉතාම කාලීන මාතෘකාවක් වගේම මේ පහත් දේශපාලනයට අරගෙන මේ ආයතනයේ තෙල් සංස්ථාව ලෝකයේ තියෙන දූෂිතම ආයතනට පත් කරපු හිටපු ජනාධිපතිවරයාගේ පාලකයන්
දැන් කියන අඳෝනාව සහ චෝදනා ඔට පිළිතුරු දෙන්න අවස්ථාව ලැබීමක් 1960 දී විදේශිකයන්ගේ මීර ටෙල් සංස්ථාව ජනසත්‍රාත්‍යයට ගෙනාපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන අදත් අපි විදිත් මිනිසොයිස ඇමතිතුමා මේ සාකච්ඡාවට සහභාගී වීමත් ඉතා වාසනාවක් කියලා සලකන. මොකද අපි මතක් කරන්න ඕනේ දා දිවංගත සිනමා බණ්ඩාරනායක මැතිණිය ඉලංගරත්න මෙතුමා තමයි මේ අධිරාජ්‍යවාදීන් ආයතන අපිට දුන්නේ. දැන් මෙතුමා කියව එකක් අපි ප්‍රතික්ෂේප කරලා පටන් ගන්න. සේවකයන් හින්දා තෙල් සංස්ථා කඩාවැටෙන්නේ නැහැ. ඒ කියන්නේ රුපියලකටත් අඩුයි සමස්ත සේවකයන්ට ගෙවන වැටුප් ප්‍රමාණය. හැබැයි එකක් පිළිගන්නවා දූෂිත නිලධාරීන් වගේම පැහැදිලිව කියනොත් දේශපාලන උසස්සින් රාජපක්ෂ සමය දුන්නේ කඩාවැටීමට හේතු වුණා. හැබැයි මිල සූත්‍රය තිබුණා. චන්ද්‍රිකා මැතිණිය තමයි මිල සූත්‍රය හඳුන්වලා දුන්නේ. ඒ මිල සූත්‍රය එක්සත් ජාතික පෙරමුණ දිගටම ක්‍රියාත්මක කරගෙන ආව ඉතා නිවර්ත. ඒකෙ හින්දා එක අවුරුද්දක් තුළ හයවතාවක් ඉන්ධන මිල අඩු වෙනවා. තුන්වතාවක් ඉන්ධන මිල වැඩි වෙනවා. වැඩිවීම අඩුවීමේ ප්‍රතිශතයටදී අඩු වෙනවා. 2006 ජූලි මාසේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මිල සූත්‍රය අත්විට වුණා. මිල සූත්‍රය අත්විට වීමේ පාඩුව තමයි ගැටලුව තමයි මිල සූත්‍රයේ ක්‍රියාත්මක වීම තුළ රටේ ජනතාවට ආණ්ඩුව මැදිහත් වෙලා ඉන්ධන මිල වැඩි කරන්න එපා කියනවා නම් සංස්ථාවට අපි කියමු 110 විකුණන්න ඕන පෙට්‍රල් එක 100 විකුණන්න කියලා රජේ කියනවා නම් ඉතුරු රුපියල් 10 ආණ්ඩුව සංස්ථාවට දෙන්න සූත්‍රයේ තියෙනකොට ඒක ක්‍රියාවලිය. ඒ කියන්නේ සහනාධාර දීම නැවැත්වේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් නැමැතිවරයා වශයෙන් ඉදිරිදී. ඉන්දියා IOC සමාගමට මිලියන 11,000 එතුමා දෙනවා බැඳුම් කරයක් එක්ක 108 පොලියට. තෙල් සංස්ථාවට දෙන්නේ නැහැ මිලියන 54,000 තියෙද්දි. එතනින් තමයි අපේ කතාව ආරම්භ වෙන්නේ. මිල සූත්‍රයක් තියෙන ඕනම භාණ්ඩයක. ඒ කියන්නේ ගන්න තැන ඉඳලා විකුණුම දක්වා නිෂ්පාදකයාගේ මිල. ඒකට එකතු කරන දේ තමයි සූත්‍රයට බද්ධ. දැන් මෙතන බද්ධ තමයි ගැටලුව. බද්ධ එන්න ඕනේ ලෝක වෙළඳපත් එක්ක ගලපලා නම් ඒකයි ක්‍රියාවලිය. දැන් මම මේ අතර දේශපාලනික උත්තර දෙන්න ඕන වෘත්තීය සමිතියක් වශයෙන් තෙල් සංස්ථාවට ඇඟිල්ල දික් කරන හින්දා 2015 යහපාන රජේ අපිට ගෙනල්ලා මේ රටේ වැටුප වැඩි කරන විස්රාම වැටුප වැඩි කරලා අසරණ 14 ලක්ෂයක්ගේ සමෘද්ධිය වැඩි කරපු ආණ්ඩුවක් ඒ වගේම අපේ පොසත් සිසු දරුවන්ට රක්ෂණයක් ගෙනල් දුන්නු සෞඛ්‍ය අධ්‍යන වර්ධක කරන ආණ්ඩුවට අසාධාරණ චෝදනා කෙල්ලීම කරන උදේ ගම්මන් පිළයන් කියනවා මම හිතන්නේ තියා ලංකාවේ ජීවත් වෙන කෙනෙක් දන්නේ එක්ක එතුමා මොන ආර්ථික විශේෂඥයෙක් වුණත් මහාචාර්ය කතන්දර කිව්වා නීතිඥයෙක් වුණත් ඔව් ගෙමිණියක් තමයි කතා කරේ. ඒ කියන්නේ බදු නැතුව ඉන්ධන දුන්න රුපියල් 90ට දෙන්න පුළුවන් කියලා. ලෝකේ කොයි රටේද බදු නැතුව ඉන්ධන විකුණලා තියෙන්නේ? මහින්ද මහත්තයාගේ කාලේ 2007 අසීමිත ලෝක ඉන්ධන මිල අඩු වුණා. අසීමිත අඩු වුණාම අඩුවීමේ වාසිය වෙනුවට එතුමා ගෙව්වා රුපියල් 50ක සෙස් බද්දා පෙට්‍රල් වලට. ඊළඟට අපිට අධිකරණයට ගියා. අපි අධිකරණයට ගිහපුවාම ඒ වෙලේ සරත් වෙන්ද සිල්ල මහත්තයා අග්‍රවිශ්වකාරවරය එතුමා කිව්වා මේ ගණනය කළා සංස්ථාට ඉදිරිපත් කරන්න ලත්රේක ලේකම්වරය මුදල් අමාත්‍යංශ සිංහාවේ. අහපුවාම ඌක මට සති දෙකක් කල් දෙන්න කියලා රජයට දෙන්න. ගිහිල්ලා ඇවිල්ලා කිව්වා මුදල් ලැබිත්වා මේක ප්‍රතික්ෂේප කරා රුපියල් 100 දින එක ක්‍රියාත්මක කරන්න බැහැයි. ඒ බැහැයි කියපු හින්දා අත්තිටවල තිබුණු හෙජින් ගිවුසුම ගෙවීම් ක්‍රියාත්මක කරන්න කියලා අධිකරණ නියෝගයක් දුන්නා. ඒ නියෝගය දීලා රටට බර එනකොට මහින්ද මහත්තයා ජනාධිපතිවරයා මුදල් ලැබෙදින්ද මම කියන්නේ එතුමා නියෝගයක් දෙනවා දූෂිත හෙජින් ගිවුසුමෙන් ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුවට ගෙවන්න තිබු ඩොලර් මිලියන 60ක් මහජන බැංකුවෙන් 108 පොලියට අරන් ගෙවපන් කියලා. ඒකයි අතීතය. ඒකින්ද මිල සූත්‍රය නැවෙත්තේ රාජපක්ෂ මැතිතුමා බදු නැතුව ලෝකයේ ඉන්ධන විකුණන්නේ නැහැ. අදත් මේ වෙන විට 2015 ජනවාරි 22 අඩු කරේ මහින්ද මහත්තයාගේ බද්ද රුපියල් 33කින් ඉන්ධන මිල අඩු කරේ බද්ද කිරිපිටිවල අඩු කරේ මහින්ද මහත්තයා පනවපු බද්ද ගෑස් එකෙන් අඩු කරේ බද්ද මිස මිල නෙමෙයි තෙල් සංස්ථාවේ ලාභ නෙමෙයි අඩු කරේ බදු අඩු කරේ. ඒකින්ද කාරණා දැනගෙන මොකද මම ලේකනත් එක්ක ආවේ හොඳයි අපි ඊට පස්සේ කතා කරමු. මහත්තයා වැරදුනා ගොඩක් දේවල්. ඒකින්ද ආයතනික ලේකනත් එක්ක අපි කැමති මෙතෙන්ට ආව නම් ඒගොල්ලොත් අපිට නිවැරදි උත්තර දෙන්න තිබුණා. හොඳයි බොහොම ස්තුතියි ආනන්ද පාලිත මහතා පළමුවට අදහස් දැක්වීම පිළිබඳව. අමාත්‍යතුමනි කාරණා කිහිපයක් මත වුණා පෙර රජය සහ වත්මන් රජය කියන කාරණා දෙකත් එක්කම.
මිල සූත්‍රයක් පිළිබඳව එක් අමාත්‍යවරයෙක් කියන තව අමාත්‍යවරයෙක් නැහැ කියනවා සමන් මගරාජ් මහතා තෝරනා කරා සහ ඔබතුමන් කලින් නියෝජනය කරපු ආණ්ඩුවේ යම් යම් දූෂණ සහ අක්‍රමිකතාවයන් පිළිබඳව ආනන්ද පාලිත මහත්මයා සඳහන් කළා ඔබතුමන්ට පුළුවන් මේ කාරණා සියල්ල පිළිතුරු දෙමින් ආරම්භයක් ලබා ගන්න. අත වශයෙන්ම අපි එක පැත්තකින් සතුටු වෙනවා අනික අතින් කනගාටු වෙනවා මොකද මේ රටේ පශ්චාත් යුද සමයේ අපට ජනතාවට දෙන්න තිබුණු සහන ජනතාවට දෙන්න තිබුණු ආධාර උපකාර වෙනුවට අපි මොනවද කරේ කියන කාරණාව පිළිබඳව අපට එදා දිනා ගන්න බැරි වුණා. අපි දන්නවා දැන් මේ මෙතුමා කිව්වා වගේ සමන් වගආරච්චි මෙතුමා කිව්වා වගේ මේ තෙල් සඳහා උසාවි නියෝග ලැබුණා. තේරෙනවද? ඊළඟට ඒ උසාවි නියෝග පැහැර හැරියා. බදු ඉවත් කරේ නැහැ. ඒකලා ඒ එවැනි සහනාධාර ජනතාවට දෙනවා වෙනුවට ඩොලර් මිලියන 60ක් හෙඩින් ගිවිසුමට ආයෝජනය කරා. ඒකේ පාඩුව ජනතාව මත පැටවුණා. ඊළඟට අපි දන්නවා සමෘද්ධි සහනාධාරේ අද තුන්ගුණයකින් වැඩි වෙලා තියෙනවා. අපිට ඒ ආණ්ඩුවෙන් කරගන්න බැරිද? මේ ආණ්ඩුවෙන් අපිට කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම අපි දන්නවා අපේ සාමාන්‍යයෙන් අපි ආහාර ද්‍රව්‍ය ගත්තොත් නේද අපි ඒ කාලේ 2500 දෙන්න බැරි වුණා. අපිට රුපියල් 10000කින් පරිවැඩි කරන්න පුළුවන්කම ලැබුණා මේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවත් එක්ක අපි එකතු වෙලා. ඊළඟට මිල සූත්‍රය ඒ කාලේ නැවැත්තුවේ මිල සූත්‍රයක් නිර්මාණය කරලා තිබුණා චන්ද්‍රිකා මැතිනිගේ කාලේ. තේනවාද? එතකොට මේ විදියට මේ ඉන්ධන පිරිපහදුව නවීකරණය කළ යුතුව තිබුණා. නමුත් ඉන්ධන පිරිපහදුව නවීකරණය කරන්න මුල් ගලක් තියලා ඒ කාලේ ඒක නවීකරණය කරා නම් අද අපට යම්කිසි ආකාරයක සහනයක් ජනතාවට දෙන්න තිබුණා. ඒතර මේ ණය බර මේ ඔක්කොමත් එක්ක අපි අද සතුටු වෙනවා. මේ රටේ සෞඛ්‍යයට අධ්‍යාපනයට 6%කට ආසන්න මුදලක් වෙන් කරා මේ ආණ්ඩුව ඇවිල්ලා. නමුත් අපි දැක්ක දේ තමයි පළාත් සභාවලට ඒ ලබා දුන්න මුදල ඒ ප්‍රතිලාභ ජනතාවට දෙන්න බැරි වුණා. මොකද ඒ සඳහා අවශ්‍ය කළමනාකාරීත්වය සහ ක්‍රියාත්මක කිරීමට තිබුණු ශක්තිය නොමැතිකම නිසා. නැත්තම් ඒ මුදල අපට විශාල ආයෝජනයක් අපේ ග්‍රාමීය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අපට ආයෝජනය කරන්න පුළුවන්කම ලැබුණා. අපි දන්නවා පිළිකා රෝගේ ඊළඟට ඒ වගේම වකුගඩු රෝගේ අපි දැන් එකා පිට එකා මෙරි වැටෙනවා. අසරණ වෙලා හිටියේ මේ රටේ ජනතාව අද පිළිකා රෝගවලට අසීමිතව මේ මුදල් ලබා දෙනවා ඒ අසරණ රෝගීන්ට. ඊළඟට වකුගඩු රෝගීන්ට ඒ අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. ඔවුන්ට මුදල් ගෙවනවා. ඒ විතරක් නෙමෙයි ස්ටෙන්ස් දෙනවා, කාච දෙනවා. අපිට සෞඛ්‍ය බෙහෙත් වර්ග රාශියක මිල අඩු වුණා. ඉතාමත් සැලකිය යුතු විදියට. ඉතින් මේ විදියට ආව විතරක් නෙමෙයි අපි බඩු මිල අරගෙන බැලුවොත්. බලන්න අපේ ආණ්ඩු කාලේ පරිප්පු 220යි 240යි. අද කීයද? 160යි 170යි. එතකොට හාල් ඒ කාලේ තිබුණු ගානම 60යි 150යි. හරි? ඒ 60යි 150 තමයි මේ කාලේ. ඒක කළමනාකරණය කරලා තිනවා. ගෑස් 2650යි 1676ට දෙනවා. ඊළඟට පොල් තෙල් බෝතලේ 270යි දැන් 200යි. පාන් රුපියල් 65යි අද 55යි. එතකොට පිටි 110යි අද 85යි. ඊළඟට සීනි 116යි අද 90යි. ඊළඟට 17ක් 190යි 230යි ඒ කාලේ. හැබැයි අද 135යි 135යි 150යි අතර තියෙනවා. එතන බලන්න මම අහන්නේ මේ 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 බඩු මිල වැඩි වුණා කියන එක ජීවත් වෙන්න බෑ කියන එක. හැබැයි අපි දකිනවා මේ රටේ සමාජයේ ලොකු පරිවර්තනයක් වෙලා තියෙනවා. ඒ සමාජ පරිවර්තනයේදී පහළ මධ්‍යම පන්තිය නැත්තම් පහළ මධ්‍යම පන්තියට එන්න උත්සාහ කරනවා පිරිත පන්තිය. නැත්නම් මධ්‍ය පන්තිය ඉහළ මධ්‍ය පන්තියට යන්න උත්සාහ කරනවා. ඉහළ මධ්‍යම පන්තිය ඉහළ ධනපති පන්තියට යන්න උත්සාහ කරනවා. මේ වගේ සමාජයේ ලොකු තරංගයක් තියෙනවා. මේ තරංගයේදී අපි ලොකුවට ණය වෙලා තියෙනවා. අපේ හැම පවුලක්ම හැම පුද්ගලයෙක්ම ලොකුවට ණය වෙලා තියෙනවා. මේ රාජ්‍ය ණය පමණක් නෙවෙයි පුද්ගලික ණය ගත්තාම
ඊළඟට ණය උගුලක පැටලිලා තියෙනවා. මොකද මේ සුද්ධ මුල්‍ය ණය පිළිබඳව මහා දෑවැන්ත මේ ග්‍රහණයකට අසු වෙලා තියෙනවා මේ රටේ ගැමි ජනතාව. ගෙදරට ගිහිල්ලා ගමට ගිහිල්ලා ගොවිපළට ගිහිල්ලා පොළට ගිහිල්ලා ණය දෙනවා. ඒ ණය දීම තුල මහා විශාල ණය උගුලක අපේ මිනිස්සු අපට අපේ ජන ජීවිතයේ ගොදුරු වෙලා තියෙනවා. ඉතින් අපිට මේ වගේ අපේ ජනතාව මුදව ගන්නත් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න වෙලා තියෙනවා මේ රජයට. අද ඒ සඳහා කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයින්ට, සුළු ව්‍යාපාරිකයින්ට අද බැංකුවලින් සුවිශේෂී වූ ණය ක්‍රම හඳුන්වලා දීලා අද මේ ගැමි ජනතාව, ගොවි ජනතාව බේරගන්න තැනට අපි කටයුතු කරගෙන යනවා. ඒක නිසා මම හිතන්නේ අපි අපට අපේ 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 වමේ කඳවුර, අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වමේ ව්‍යාපාරය අපි එක්සත් වෙලා එකතු වෙලා අපි ලබාගත් දේශපාලන ජයග්‍රහණ, යුද ජයග්‍රහණ සැබෑ ප්‍රතිලාභේ ජනතාවට එදා අපට දෙන්න බැරි වුණා. අද මේ ආණ්ඩුවත් එක්ක අපි ඒ ජයග්‍රහණ මේ ජනතාවට ලබා දෙමින් පවතිනවා. ඉතින් මේ යථාර්ථය මම කනගාටු වෙනවා. මේ රටේ මාධ්‍ය ආයතන සහ අනෙකුත් ආයතන උදේ ඉඳලා පටන් ගත්තාම හවස් වෙනකම්ම මතුරුන මන්තරයේ තමයි රජය අසාර්ථකයි, වැඩපිළිවෙලක් නැහැ, ජනතාව ළඟට යන්නේ නැහැ, ජනතාවට සහනාධාර නැහැ, සහන නැහැ, බඩුමිල වැඩි. ඉතින් මේ ගොබල්ස් න්‍යාය නිසා අද රටේ ජනතාවත් මං හිතන්නේ දේශපාලඥයොත් වල්මත් වෙලා තියෙනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. හොඳයි, බොහොම ස්තුතියි විත්තමනස සාගරව මාතෙතුමනේ. හිතවතුනි තීරණය සජීවි සාකච්ඡා සභාවත් සමගයි රැඳී සිටින්නේ. අපේ තේමාව තෙල වැඩිද මිල වැඩිද අප සූදානම් සංවාදාත්මක වටේදී මුණ ගැහෙන්නට ලබා ගන්නවා කෙටි විරාමයක්.